පුංචි අලුනෝන අපි අද ඇවිල්ලා ඉන්නවා aplluskidstv my pet program එකත් අරගෙන බත්තරමුල්ලේ රෝව හොස්පිටල් එකට. ඉතින් ආවලා දන්නවා අපි මෙතනට ඇවිල්ලා ගොඩක් දේවල් කතා කරනවා ඔයගලත් එක්ක ඔයගලන්ගේ පුංචි සත්ව යාළුව ගැන සොරතල් සත්ව යාළුව ගැන. එයාලට තියෙන ලෙඩ රෝග ගැන, එයාලව කොහොමද බලාගන්නේ, එයාලට දෙන්න ඕන බෙහෙත් හේත් ගැන මේ වගේ ගොඩක් දේවල් අපි කතා බහ කරනවා. අපි ඇතුළට ගිහින් බලමු අද මොනවද එරන්ද මාමා අපිත් එක්ක කතා කරන්න ලෑස්තිලා ඉන්නේ කියලා. පුංචි අලුනේ ඔයාලගේ ගෙදර ඉන්න සොරතල් සත්ව යාළුව සමහරක් වෙලාවට ඔයාලත් එක්ක හොඳට සෙල්ලම් කරලා සතුටෙන් ඉන්න පුළුවන්. හැබැයි ඔගොල්ලෝ හිතන්නේ නැති වෙලාවක එයා ටිකක් වෙනස් වෙන්න පුළුවන්. එයාගේ ගතිගුණ වෙනස් වෙන්න පුළුවන්. මෙහෙම වෙන්නේ හේතුව මොකක්ද? මේ විදිහට වෙනස් වෙන්න පුළුවන්ද? අන්නේ ඒ දේවල් ගැන තමයි අද අපි එරන්ද මාමත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. සාමාන්‍යයෙන් එරන්ද මාමේ අපි කතා කරොත් එහෙම සතුන්ගේ චර්යා රටාව වෙනස් වෙන්න පුළුවන්ද? ඔව් ඇත්තටම ගොඩක් වෙලාවට අපිට අහන දැනග මේ ලැබෙන මේ පැමිණිල්ලක් වගේ ඒ කියන්නේ මේ හොඳට සුරතල් කමෙන් හිටපු සත්තු එකපාරට සැර වුණා කියලා කියනවා. එහෙම නැත්නම් හොඳට ඇවිදලා කරලා එහෙම හිටපුවයි දැන් එක තැනකට වෙලා නිකන් පරණ අය වගේ ඔහෙ එක තැනක වාඩිලා ඉන්නවා කියන එක. ඊට පස්සේ සමහරවිට සත්තු ඉස්සර හොඳට ගිහින් හැමෝත් එක්කම සුරතල් වෙලා ආපු ගෙදරට දිනුල පැනලා හිටපුවයි දැන් බය වෙලා පොඩි සද්දටත් බය වෙලා හැංගෙනවා. ඒ වගේ තත්ත්වයකට පත් වුණා කියන එක. ඒ ගොඩක් වෙලාවට අහන්න ලැබෙන දෙයක්. ඉතින් ඒකට ඒ කියන්නේ සාමාන්‍යයෙන් අසනීපය තියෙනකොට සත්තුන්ගේ වගේ ලක්ෂණ පෙන්වනවා. හැබැයි මේ කියන සත්තු ගොඩක් වෙලාවට අසනීප නැහැ. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් කාලබීල ඉන්නවා. හැබැයි චර රටාවේ විතරක් එහෙම ප්‍රධාන වෙනස්කමක් පෙන්වනවා. එහෙම අය අපි දකිනවා. එතකොට දැන් මේ විදිහට හොඳට හිටපු සුරතල් සත්තුන්ගේ චරය රටාව වෙනස් වෙන්න හේතු මොන හරි තියෙනවද? ඔව් ඇත්තටම දැන් ඔතනදි වෙලා තියෙන්නේ දැන් ඔහොම එහෙම දෙයක් ගන්න දැනගෙන නම් ප්‍රධානම දේ හැමදාම කියන වගේ පශු වෛද්‍යවරයෙක් එක්ක කතා කරන්න. මොකද එතකොට අසනීප තත්ත්වයක් තියෙනවා නම් පැහැදිලි අසනීප තත්ත්වයක් පෙන්නුම් කරනවා අපිට ඒකට අවශ්‍ය කරන බෙහෙත් ප්‍රතිකාර කරන්න පුළුවන්. ඒ අරුණම ගොඩක් වෙලාවට දැන් මම මේ චර රටාවන් සම්බන්ධයෙන් මට එන සතුන් රසක් ඉන්නවා බෙහෙත් ගන්න. මොකද ඒක ප්‍රශ්නයක් බවට පත් වෙනවා. එතකොට ගෙදර ඉන්න බෙහෙත් ගන්න සමහර ප්‍රශ්නපත් වෙනවා. මොකද සතා ගොඩක් සැර වෙන්න අරගෙන මේ හොඳට හිටපු සතා. එතකොට අපි ඉතින් කරුණු කාරණා අහගෙන යන්නනේ මොන වගේ හේතු හින්දාද කියලා. ගොඩක් වෙලාවට ඔතන වෙන්නේ සමාහලාට ගෙදර පරිසරයේ වෙන වෙනසක්. රයිට්? හිටපු ගෙදරින් තව දනකට මාරු වෙනවා වෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අනිත් කෙනා ගෙදර හිටපු යාර වැඩිපුරම ආදරය කරපු කෙනා පිටරට ගියා වෙනවා. දැන් මේ රසල ගොඩක් වෙනවනේ ඉන්න පිටරට යනවා. රයිට්? ඒතර එහෙම වුණා වෙන්න පුළුවන්. ඊට පස්සේ අනිත් එක තමයි ගෙදරට තව සුරතල් සතෙක් ගෙනාවා වෙන්න පුළුවන්. එයා විතරයි මෙච්චර දවස් හිටියේ දැන් ඕන තව එක්කෙනෙක් ගෙනල්ලා. රයිට්? එතකොටත් ওই වෙනස වෙනවා. ඊට පස්සේ තවත් විශේෂ අවස්ථාවක් තමයි දැන් අපි හිතමුකෝ අපි චූටි දරුවෝ හම්බෙන්න ඉන්නකොට ඒ දරුවා අලුතෙන් ගෙදරට එන්නේ. ඒතර එයා ගෙනාපු ගාම සත්තු වෙනස් වෙනවා. රයිට්? මොකද එතෙන්දී වෙන්න කාරණා දෙකක් තියෙනවා. අපි චූටි දරුවෙක් ගෙන අපිත් උත්සාහ කරනවා බයට අර සුරතල් සතාව ඈත් කරලා තියෙන ලෙඩ හැදෙයි හපයි එහෙම කියන බයට අපිත් ඈත් කරනවනේ යා. ඒ ඔය ඔය කාරණා. ඊට පස්සේ ගෙදරට වැඩි අර වෙන මාමුත් එක්ක කියලා නතර වුණා නම් ඒ වගේ දෙයක්. ගෙදර කඩලා බිඳලා හදනවා නම් ඔන්න ඔයයි ගැටන. ඔය වගේ පරිසරයේ වෙනස්කම් වෙනකොට ගොඩක් වෙලාවට සත්ව විදිහට වෙනස් වෙනවා. ඉතින් අපිට උතන්දී බලන්න තියෙන්නේ දැන් ගොඩක් වෙලාවට ලෙඩක්ම නොවන ඔය වගේ ලක්ෂණ තියෙනවා. ඒ කියන්නේ සතාගේ මානසික ආතතිය සහ මානසිකව ඇතිවන පීඩනයත් එක්ක සත්ව වෙනස් වෙනවා. ඒක තමයි එතන අපි වැඩස ගැන කතා කරන්නේ. ඉතින් එතනදී වැදගත්දී ඔය කාරණා දැනගෙන ඒකට පිළිමයක් යොදාගන්න එක. දැන් ඔය කියපු කාරණා එක්ක ළඟවම මේ ගොඩක් කාරණා අතර තියෙන්නේ දැන් මේ දේශරතල් සත්තු වෙනුවෙන් තියෙන ඇටෙන්ෂන් එක නැති වෙන එකනේ. ඒකට තමයි ගොඩක් වෙලාවට ඔය කියන කාරණාත් එක්ක බලනකොට චරය රටා වෙනස් වෙන. දැන් හිතමුකෝ දැන් කාරණා ගොඩක් කිව්වා පිටරට යනවා වෙන්න පුළුවන් යාව ඇති කරපු කෙනා යාට ආදරය කරපු කෙනා ගෙදරට වෙනම සරතල් සතෙක් ගේන්න පුළුවන් තව එහෙමත් නැත්නම් පොඩි දරුවෙක් එන්න පුළුවන්. ඔය කාරණා එක්ක ගත්තම දැන් අපිට මේ සුරතල් සතාව ගෙදර තියාගන්නවත් ඕනේ. මෙයා කලින් හිටපු චරය රටාවන් එක්ක වෘතලයට තියාගන්නත් ඕනේ. අපිට කරන්න පුළුවන් දේවල් මොනවද? ඔව් දැන් මෙහෙමයි. දැන් උතුරදී අපි ඒ කාරණේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. අපි හිතමු ගෙදර හිටපු කෙනෙක් පිටරට කර ගියා නම් එතකොට සතා වෙනස් වුණා නම් ඒ කියන්නේ යාට අවශ්‍ය තිබ්බ සහසම්මතය නැති වෙලා. එයා කැමති නැ කෙනා දැන් අයින් වෙලා ගිහිල්ලා. එතකොට අපි කරන්න තියෙන්නේ අනිවාර්යයෙන් මේ සතාට තියෙන ගැටලුවත් එක්ක අපිට පුළුවන් වැඩි අවධානයක් අරින්ට ලැබලා සතා වෙනුවෙන් වෙන් කරන්න. රයිට්? ඒ වගේම තමයි මූලික වශයෙන් සතෙක් අපි හදද්දිත් අපි පුළුවන් තරම් බලන්න ඕනේ ඒ එක පුද්ගලයෙක් හා වැඩිපුර සම්බන්ධ වෙන්නේ නැත්නම් පොලිස් සියලුම දෙනාම එකට යොමු වෙන එක. දැන් ඒක කරන්න හොඳම වෙලාව තමයි කෑම දෙන එක. කෑම දෙද්දී අපි පොලිස් සියලුම දෙනා යාර දවසින් දවස් අර දවසක් එක එක කන්න දෙනවා.
මාරුවෙන් මාරුවට. එතකොට යා දන්නවා ගෙදර හැමෝම මට කන්න දෙනවා. නැත්නම් එක්කෙනෙක් විතරක් කන්න දෙන පුරුදු වෙලා යා කොහේ හරි ගියොත් හරි යා මිය ගියොත් හරි ඔය වගේ දෙයක් වුණොත් සතා ගොඩාක් මානසිකව වැටෙනවා. ඉතින් අපි පුළුවන් තරම් සතෙක් හදනකොට ඒ වගේ දේවල් යොමු වෙනවා. දැන් හැබැයි කවුරු ගියාට පස්සේ එතකොට ඊට පස්සේ වැඩිපුර සෙල්ලම් කරන දේවල් යාට දීලා පරිසරය වෙනස් කරලා යාව එළියේ පරිසරය අරගෙන ගිහිල්ලා එයාගේ අර තියෙන එයා අර කැමති දෙයින් ඒ කියන්නේ එයා කැමති තනි වෙලා ඉන්න නම් අපි කොහොම හරි කරලා බලන්න ඕනේ යාව උත්තේජනය කරලා ගන්න. ඊට පස්සේ අපි දැන් පුංචි දරුවෙක් ගෙදරට ගේනවා කියලා. එතකොට අපි සතා වයින් කරන්නත් බෑ දරුවා නොගෙන ඉන්නත් බෑනේ. ඔය දෙකම තියෙනවා දරුවෙක් කියලා. එතකොට අනිත් තමයි ලදරුවෙක් හා සම්බන්ධයෙන් ගොඩක් වෙලාට අනනවා කෑ ගහනවා ඒකට යා බය වෙනවා රයි අපිත් බයයි මං අර කිව්වා අපිත් සතා වයින් කරන්න හදනවා. එතනදී ඇත්තටම ක්‍රමවේද කීපයක් තියෙනවා. උදාහරණයක් විදියට දැන් සතාව අපි පොඩි ලදරුවා එන්නේ ඉස්සෙල්ලම පුරුදු කරගන්න ඕනේ පරිසරයට. ඒ කියන්නේ ලදරුවාගේ අවශ්‍ය කරන අපි කොට්ටයක් හරි මොන හරි හදන පරිසරයට යට පුරුදු කළා. ඒකට එන්න බැයි නම් එයාට මුලින් මේක එන්න බෑ කියලා අයින් කරගෙන ළමයා ගෙදරට එන්නේ ඉස්සෙල්ලම. මොකද නැත්තම් වෙන්නේ ඒ පුංචි දරුවා ආව ගාම ඒ වෙනස්කම් වෙනකොට එයාට ඒක ආතතිය වැඩි. මුලින්ද මෙයා දන්නවා මේ කාමරේ මට යන්න බෑ කියලා. ඒත් එයාට ඒක එච්චර ගාණක් නැහැ ඒ වගේ. ඊට පස්සේ පුංචි දරුවෙක් එක්ක සතෙක් වඳනලා දෙනකොට බොහොම පරිස්සම් වෙනවා. දරුවාගේ අවධානමත් තියෙනවනේ. ඉතින් බොහොම කල්පනාවෙන් කරන්න ඕනේ කාරණයක්. ඉතින් ඔය එකක්. ඊට පස්සේ අනිත් එක තමයි දැන් අපි හිතමු ගෙවල් මාරු කරනවා නම්. රයිට්? එතනදී ගොඩක් වෙලාවට වෙන්නේ අපි විසි වෙනවා. right api welit ekka kaarya bahula vela iwala ඊට පස්සේ සතාට අවශ්‍ය කරන අවධානය දෙන්න බැරි වෙනවා. එතනදී තමයි බලන්නේ යන gedara සතාට හොඳ පරිසරයක් තියෙනවද? වටේ පිටේ තව සත්තු ඉන්නව නම් ඒ කොහොමද? ඊට පස්සේ එතනදී ගිහිල්ලා එතනදී ප්‍රධාන වශයෙන් කරන්නේ ගිහිල්ලා සතෙක් එකපාර පරිසර අතාරින්නට වඩා අපිත් එක්ක ළඟ තියාගෙන කාමරේ වගේ තියලා ටික ටික පරිසරේ හුරු වෙන්න දෙන එක තමයි කරන්න ඕනේ අවශ්‍ය දේ. සාමාන්‍යයෙන් දැන් එළඳ බාමේ අපි රෝව හොස්පිටල් එකේ මයිපෙට් ප්‍රෝග්‍රෑම් එකනොත් අපි පෙන්නවා ගොඩක් වෙලාවට කාර්යබහුල මිනිස්සු ඉන්නේ. දැන් ගොඩක් වෙලාවට රස්සාවල් වලට යනවා, දුර පළාත් වලට යන්න වෙනවා. ඉතින් ඒ දේවල් එක්ක සාමාන්‍යයෙන් රඳවා තබා ගන්න ස්ථාන තියෙනවානේ දැන් මෙහෙත් තියෙනවා. ඉතින් ඒ වගේ තැනක තියලා සතියක් වගේ කාලයක් තියලා නැවත ගෙදර ගෙනිච්චත් ওই විදිහටම ශරීර රටාවල වෙනසක් සිද්ධ වෙන්න පුළුවන්ද? ඔය වෙනස් වෙන්න පුළුවන් කමක් තියෙනවා. විශේෂයෙන් පූස සම්බන්ධයෙන් ඕක ගැන බල්ල පූස දෙගොල්ලෝ ගැන පරීක්ෂණ කරලා තියෙනවා. ඒකදී දැනගෙන තියෙනවා පූසොන්ගේ චරරටවල විශේෂිත වෙනස්කම් වෙන්න පුළුවන්. මොකද හේතුව දැන් පූසෝ ගත්තම ඒගොල්ලන්ගේ අර මුත්‍රා කරන විදිය සහ ඒගොල්ලෝ මුත්‍රා පාවිච්චි කරනවා මාක් කරන්න ඒගොල්ලෝ ඉන්න පරිසරය වෙන් කරගන්න. ඉතින් දැන් ඒගොල්ලෝ ඉන්න දැන් අලුත් තැනකට ගියපු ගාම කරන්න ඒගොල්ලෝ ඒක. ඊට පස්සේ ගෙදර ගියාට පස්සෙත් ඕක පුරුද්දක් විදිහට කරන්නේ නැහැ හින්දු. ඊට පස්සේ තව තියෙනවා රණ්ඩු වෙනවා. ගෙදර මුලින් අනිත් පූසත් එක්ක රණ්ඩු වෙච්ච නැති අය මේ වගේ තැන කැවිල් ඉඳලා බය වෙලා හරි මොනහනත් ගිහිල්ලා රණ්ඩු වෙන අයත් තියෙනවා. ඒකෙම අනිත් පැත්ත වෙන අවස්ථාවත් පරීක්ෂණ කරලා අඳුනගෙන තියෙනවා. කේසස් අපිට හම්බෙලා තියෙනවා. ගෙදරදී රණ්ඩු වෙ හිටපු පූසෝ හොස්පිටල් එන්වයරන්මන්ට් එකට ගෙනල්ලා නතර කළා අරන් ගියාට පස්සේ ඊට පස්සේ ඒ ප්‍රශ්නේ ඉවරයි. ඒගොල්ලන්ගේ තත්ත්වය ඒ කියන්නේ ගෙදර පරිසරයත් එක්ක ඒගොල්ලෝ හැද ගැහෙනවා ඊට පස්සේ. ඔය වගේ පූස සම්බන්ධයෙන් ගොඩක් අපිට දැනුම තියෙනවා ඒ ගැන. වෙන්න පුළුවන් වෙනස්කම් ඒක සත් බල්ලොන්ගෙත් එහෙම වෙන්න පුළුවන්. ඉතින් එතනදී කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ඉතින් අපි හැම වෙලේම සතු හදන අයට කියන්නේ ඒ වගේ තැන්වල ගිහිල්ලා නතර කරලා පුංචි කාලේ නම් පුරුදු කරගන්න. පුංචි කාලේ නම් පුරුදු කරගත්තම වැඩේ ලේසි. right? ඊට පස්සේ අනිත් එක තමයි අපි අපේ ඒ වැඩ කරන තැන අයට අපි පුහුණු කරලා තියන්න ඕනේ සතුන් ආවට පස්සේ කොහොමද ආදරෙන් රක බලාගන්නේ? ඒගොල්ලන්ව බය නොවන විදියට කොහොමද බලාගන්නේ කියලා. ඒ වගේම තමයි අයිති අයගෙන ගොඩාක් සහයෝගයක් අවශ්‍ය නම් මොකද අපි හිතමු සමහර සත්තු අපිට ගන්න නතර කරනවා. ඒගොල්ලෝම කියනවා සතාව ඇතුළෙම තියාගන්න මොකද එයා එළියට එන්න බයයි. මෙයා වද කළා එළියට ගන්න එපා ඇතුළෙම තියලා බලාගන්න කියලා. එහෙම ඉතින් ඒ සතාගේ තියෙන තත්ත්වය අපිට පැහැදිලි කරලා දෙන එකත් ඉතා වැදගත්. එතකොටත් අපිට ওই දේවල් මගේ අරගන්න පුළුවන්. උතරදී එකම දේ තියෙන්නේ දැන් අපි කියනවා අර නරක අවස්ථාවකට මුහුණ දීම බෑඩ් එක්ස්පීරියන්ස් කියන එක. ඒ කියන්නේ ඒක පුළුවන් තරම් මගේ අරගත්තොත් එහෙම ගිහලා රඳවා තබා ගන්න ස්ථානත් එක්ක ඒගොල්ලෝ ප්‍රශ්න තියෙනවා අඩුයි. දැන් ඔයාලටත් ඕනනම් පුංචි යාළුවනේ ඔයාලා කොහරි දුර ගමනක් යනවා නම් සරතල් සත්ත්ව යාළුවෝ කල් නතර කරලා යනවා නම් ඒ නතර කරන තැනට ඔයාගේ සත්ත්ව යාළුවා ගැන සම්පූර්ණ විස්තරය කියන්නේ යා මොන විදිහ කෙනෙක්ද යාට මොන වගේ දේවල්ද යා කැමති ඒ දේවල් කියන්නේ. එතකොට ඒ කැමති විදිහට යාව බලාගත්තම යාට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ, හොඳින් ඉන්න පුළුවන්. ඒ වගේම තමයි මේ රඳවාමේ දැන් ඔය කියපු අවස්ථාවන් වලට අමතරව පුංචි දරුවෙක් කෙන එක තවත් සත්ව යාළුවෙක් කෙන එක ඔය කියන දේවල් වලට අමතරව අපි ගොඩක් වෙලාවට දකිනවා දැන් ඔය උත්සව කාලේට රතිඤ්ඤා සද්ද තියෙනවානේ. ඔය
ඒ සද්දවලට සමහර සත්තුනම් එහෙම ලොකු බයක් නැහැ පාරේත් ඇවිදගෙන ඉන්නවා. සමහරු බය වුණාම මේ කම්පන තත්ත්වය නිසා චර රටක් වෙනස් වෙන්න පුළුවන්ද? අපෝ අනිවාර්යෙන්ම දැන් පහුගිය මේ සිංහල අවුරුදු සමයේ අපිට ඒ දවස්වල විතරක් මම හිතන්නේ සත්තු 8 දෙනෙක් විතර ආව ඒ ප්‍රශ්නෙත් එක්ක. රයිට් සමහර අය ඒ වෙලාවේ ආපු ගැටලු සමහර අය ඇත්තටම දවස් කීපයක් ගිහිල්ලා. රයිට් උතනදී ඒ ආපු එක සතෙක් ගෙනන් ඇත්තටම හෘදේ වස්තුවේ වේගයේ පවාස වෙනසක් වෙලා තිබ්බා. රයිට්? මොකද ඇත්තටම මේ හෘදේ වස්තු සම්බන්ධ රෝගයක් තියෙන කෙනෙක්. රයිට්? ඉතින් එතකොට ඕක ඔය අපි කියන නොයිස් ෆෝබියා එහෙම නැත්නම් ශබ්දවලට ඇතිවන බියගතිය ඒක ෆෝබියා කියන්නේ ඒක බයටත් වඩා වෙනස් රෙස්පොන්ස් එකක් ඔබ දැඟෙන් එනවා අධික ප්‍රතික්‍රියාවක් ඒක ඒ සතරවත් කන්ට්‍රෝල් කරගන්න බෑ ඒ එන බය. එතකොට ඒගොල්ලෝ උත්සාහ කරන මොන ක්‍රමෙන් හරි එකෙන් ඈත් වෙන්න. ගොඩක් වෙලාවට වෙන්නේ එහෙම බය වෙලා ඒගොල්ලෝ ඒ පරිසරයෙන් ඈත් වෙන හදද්දී වෙන අනතුරු තමයි වෙන්නේ. දැන් මෙදා පාර ගෙනාව එක්කෙනෙක් එයා බය වෙලා ගේට්වෙන් උඩින් පයින්ද ගිහිල්ලා කකුල ගේට්වේ පැටලිලා කකුල කඩාගෙන ආපු එක්කෙනෙක් හිටියා. තව පඩි උඩ තට්ටුවේ නම් බිමට පැනපු එක්කෙනෙක් හිටියා. එහෙනම් ඒගොල්ලන්ට එන බයත් එක්ක ඒගොල්ලන්ට පරිසරය පිළිබඳ තියෙන බිය වැඩි වුණාම ඒගොල්ලන්ට කන්ට්‍රෝල් කරගන්න බැහැ. ඒගොල්ලන්ට අවබෝධයක් නැති වෙනවා මේක. මෙතකොට ඔය ශබ්දවලට සත්තුන්ගේ එහෙම එන වෙනස් වීම ඉතාමත්ම ප්‍රබලයි. ඇත්තටම ලොකු හානියක් කරන්නත් පුළුවන්. ඒ හින්දා අපි බලන්න ඕනේ පුළුවන් තරම් මේ සුරතල් සතුන්ට. මොකද ඒගොල්ලන්ට ඔය අපිට ඇහෙනට වඩා වැඩි ශබ්ද පරාසයක් ඇහෙනවා. ඒ හින්දා ඒගොල්ලන්ට ඇහෙන සද්ද මොනවාද නොඇහෙන සද්ද මොනවාද කියන එක අපිට හැඟීමක් නැහැ. මොකද අපිට සමහර එකින් ලොකු කොටසක් ඇහෙන්නේවත් නැහැ. ඉතින් ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕනේ සුරතල් සතුන් ඉන්නකොට ඇත්තටම මේ පරිසරවලදී මෙයා පාවිච්චි නොකරන සද්ද. දැන් එහෙම කම්පන තත්ත්වයක් ඇති වුණු සත්තුන්ගේ සාමාන්‍යයෙන් අපි මේ වගේ තැනකට එක්කන් ආවට පස්සේ ඒකට කරන්න පුළුවන් ප්‍රතිකාර මොනවද? ඒ කම්පන තත්ත්වය කොච්චර කාලයක් පවතිනවද? ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් චර්ය රටා වෙනස් වුණා වෙලන්ද මාමේ? දැන් අපි දන්නවා ගොඩක් වෙලාවට අපි ට්‍රේනින් කරනවානේ ඇවිදින්න ඉඳගන්න ඒ සම්පූර්ණ රුටින් එකම වෙනස් වෙන්න පුළුවන්. එහෙම වෙනස් වුණාම ওই කම්පන තත්ත්වය කියන එක කොච්චර කාලයක් තියෙනවද? මේක අපිට ආයි හදාගන්න නම් අපි මොනවද කරන්න ඕන? ඇත්තටම හදාගන්නත් වැඩි කාලයක් ගත වෙනවා. ඔතනදී ඒ සම්බන්ධයෙන් අපි ක්‍රමවේද දෙකක් පාවිච්චි කරනවා. එකක් තමයි බිහේවියර් මොඩිෆිකේෂන් කියන චර්ය රටාව වෙනස් කිරීමේ ක්‍රමවේද පාවිච්චි කරනවා. ඊට පස්සේ ඒකම සමහර සත්තු එච්චරටම බය වෙලා ඒගොල්ලන්ට මුකුත්ම කරගන්න බැරි තත්ත්වයකට යනවා. එතකොට ඒ වගේයට අපි ඒගොල්ලන්ව මේ කාම් ඩවුන් කරන්න ඒගොල්ලන් කන්ට්‍රෝල් කරගන්න අපි බෙහෙත් පවා දෙනවා. මොකද ඒ බෙහෙත් දුන්නට පස්සේ තමයි ඒගොල්ලන්ට අපි කියන දෙයක් හෝ පරිසර පිළිබඳ යම්කිසි සංවේදයක් එන්නේ. රයිට්? බය වුණාම අර මුකුත්ම කරගන්න බැරි වෙනවා කියන්නේ අනේමත් ආවම අපි බෙහෙත් දීලා ඉස්සෙල්ලම සෙටල් කරගන්න. ඊට පස්සේ දැන් ඔචාරය සද්ද වලට බය වෙන කෙනෙක් එකපාරක් බය වුණාට පස්සේ ඊගාව පාරවල ඊට වඩා වැඩි රෙස්පොන්ස් එකක් පෙන්නනවා. පුංචි සද්දයකටත් බය වෙනා ඉන්නේ. මුලින්ම රතින් යාමට බය වෙච්ච කෙනෙක් ගෙදර ඇති වෙන පුංචි සද්දකටත් ඊට පස්සේ බය වෙලා අර විදිහම රෙස්පොන්ස් එකක් පෙන්නනවා. එතකොට අපි කරන්න ඕන ඔකට තියෙන ක්‍රමයක් ඩිසෙන්සිටයිසේෂන් ඇන්ඩ් කවුන්ටර් කන්ඩිෂනින්ග් කියලා. ඒ කියන්නේ දුවේ පුතේ ඒ බය වෙච්ච දෙයට අපි හිමින් හිමින් මේ සතාව හුරු කරගන්නවා කියන එක. එතකොට අපි කරන්නේ ගෙදර තියෙන වැඩස්මා හරි මේ සද්දේන ස්පීකර් එකක සද්දයක් දාලා පොඩ 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 එක වැඩි කරලා එයා එතන ළඟින් තියාගෙන එයා එකපාර එයා ළඟ රේල සද්ද ගන්න ඒ දෙන්න අතර ලොකු දුරක් තියාගෙන ටික 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 දීලා ඊට පස්සේ එයාට ඒකට හුරු වෙන්න දෙනවා. නමුත් දැන් ඔතනදී අර අපි ප්‍රධාන වශයෙන් ශබ්ද කියලා ගත්තම කොටස් දෙකක් ලංකාවේදී අපිට දකින්න ලැබෙනවා. එකක් තමයි විදුලි කොටනකොට ගොරවනවා කියන එකට. එතනදී ඇත්තටම පරිසරයේ සිදුවන වාතයේ වෙනස්කමුත් සතුන්ට සෙන්ස් වෙනවා. එතකොට ඒගොල්ලෝ ඇත්තටම හරි බුද්ධිමත්. ඒගොල්ලෝ සමහරට ගිහිල්ලා වේලාසන හැංගෙනවා ගොරවන වෙලා වෙන්නේ ඉස්සෙල්ලා. ඒකින්ද ඒකේ ඒගොල්ලන්ට මැනේජ් කරගන්න පුළුවන්. රතිඥා වගේ දේවල් තමයි ඒගොල්ලෝ නොදන්නේ. දන්නේ නැහැ එක පාර්ට් වෙන දේවල්. ඒනි කොහෙන් එනවද කියලා දන්නේත් නැහැ. රයිට්? ඒ හින්දා ඒක ඉදින් ඇත්තටම වාක්‍යව තියෙන්නේ අපේ ඇතේ. අපිට සුරතල් සතුන් ගෙදර ඉන්නවා නම් ඇත්තටම අපි හිතන්න ඕනේ මේ රතිඥා දාලා විනෝද වෙන්න ඕන නම් අපි ඉදින් ඒක එලි මහනක ඒකට වෙන් වෙච්ච තැනකට ගිහිල්ලා එක්කන එක තමයි හොඳ. පොඩි ඩිස්ටන්ස් එකක් තියාගෙන කරන්න. දැන් මේ ඔය දැන් කිව්වා මේ බෙහෙත් දෙනවා කියලා මානසික මට්ටමත් එක්ක දැන් මිනිසුන්ටත් තියනවානේ රංග මෙලල්වා මේ ගොඩක් වෙලාවට එයාලා කැමති දෙයක් ළඟ නැති වුණාම ඊළඟට එයාලට ගොඩක් දුක හිතුණාම
ඒ තරහ ගියාම මේ ડિප්‍රෙෂන් කියන එක මානසික තත්ත්වය වෙනස් වෙනවානේ. එතකොට මේ මානසික පීඩනයක් ඇති වෙන අන්න ඒ වගේ මේ ડિප්‍රෙෂන් කියන රෝගිය මේ සුරතල් සත්තුන්ට අපිට ඇති වෙන්න පුළුවන්ද? ඔව් ඇත්තටම අපි වචනයක් විදිහට ගත්තොත් ඒ ડિප්‍රෙෂන් කියන එක එහෙම නැත්නම් විෂාදිය කියන එක සුරතල් සත්තුන් සම්බන්ධයෙන් අපිට ඒ සියලුම කොටස් ඔප්පු කරන්න පුළුවන්කම ලැබිලා නැහැ. ඒ කියන්නේ අපි දැන් ලෙඩක් කියලා ඔප්පු කරනකොට මෙන්න මේ කොටස් අදාළයි කියලා පෙන්වන්න එපායි. දැන් උදාහරණයකට අපි ඇන්සයිටි කියන එක ගත්තොත් එතකොට ඒක අදාළව වෙන ඇඟේ වෙනස්කම් සත්තුන්ගෙත් වෙනවා කියලා අපි දන්නවා. හાર્ට් මේ හෘදේ වස්තු වැඩ කරන වේගයේ උෂ්ම ගන්න වේගයේ වෙනස් වෙනවා. ඒවා වෙනවා කියන එක අපි පරීක්ෂණ වලින් හොයාගෙන. නමුත් විෂාදයේ කියන දේ සම්බන්ධයෙන් සතුන්ගේ අපි ඒ දුරට මේ තාම කරුණු කාරණා හොයාගෙන නැහැ. මොකද විෂාදයේ කියන එකේදී හැඟීම් සම්බන්ධ වෙන්නේ බොහෝ විට ඒ කියන්නේ හැඟීම කාටද කිව්ව කියලා තමයි අපි ඒක අඳුනගන්නේ. සතුන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීමේ හැකියාව නොමැති නිසා අපිට තේරෙන විදිහට කියා ගන්න බැරි හින්දා අපි වැඩි ඒ සම්බන්ධයෙන් ඒක අර ලෙඩක් විදිහට අඳුනගන්නේ නැහැ. නමුත් සෑහෙන ප්‍රමාණයක මේ රෝග හැදිච්ච සත්තු අඳුනගන්න තියෙනවා දැන් ලෝකේ. ඊට පස්සේ දැන් ඇමරිකාවේ මේ වෙනකොටත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණත් පැවැත්වෙනවා විශ්වවිද්‍යාලවල. ওই විෂාදිය කියන තත්ත්වය සම්බන්ධයෙන්ම සතුන්ගේ වෙනස් වෙන චරරට අඳුනා ගන්න. මොකද දැන් අපි මේගොල්ලන්ගේ කියන දේ තේරුම් ගන්න හදන්නේ මේගොල්ලෝ පෙන්වන චරරටාවන් වලින්. එතකොට ඇන්සයිටි සහ ડિප්‍රෙෂන් කියන දෙක අතර වෙනස හොයා ගන්න පුළුවන් බිහෙවියර්ස් දැන් ස්ටඩි කරගෙන යනවා. ඒවා මේ කියන්නේ අවධානය යොමු වෙලා තියෙනවා ඒවට. ඉතින් තාම අර වාගේ ප්‍රශ්නට උත්තරයක් විදිහට දුන්නොත් එහෙම ડિප්‍රෙෂන් කියන එක අපිට මේගොල්ලන්ගේ අවධාරණයෙන් කියන්න පුළුවන් තත්වයක් ඇවිල්ලා නැහැ. දැන් එතකොට මේ දැන් සාමාන්‍යයෙන් අපි දැන් ඔය කියන විදිහට මේ තියෙන චර්ය රටා වෙනස් වීම වලට දැන් ඔය කියපු කාරණා ඇතුවම කෑම බලපාන්න පුළුවන්ද? කියන්නේ සාමාන්‍යයෙන් සතෙක් හුරු වෙච්ච කෑමක් තියෙනවනේ. ඒ කෑම එක වෙනස් වුණොත් මේ චර්ය රටා වෙනස් වෙන්න පුළුවන්ද? ඔව් ඒකත් වෙන්න පුළුවන්. සමහර අයට ගොඩක් අයට ඔය කෑම සම්බන්ධ ගැටලු එනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ අපි කියනවා ඒගොල්ලන්ට කැමැතිම කෑම එක නොලැබුණාම ඊට පස්සේ ඒගොල්ලෝ ඒ කෑම එක ලැබෙන ගමන් නිකන් අර කෑම අතාරින ගතියක් පෙන්වනවා. right? ඒක හින්දා අර ලොකු ඇන්සයිටි එකක් නොපෙන්නුවත් ඒගොල්ලෝ උත්සාහ කරනවා ඒගොල්ලන්ට අවශ්‍ය දේ ලබා ගන්න චරරටාවන වෙනස් කරලා. ගොඩක් අය ඇවිල්ලා කියනවා කතාව. මේ කෑම එක වෙනස් වුණා එදා ඉඳලා දැන් මෙහෙමයි ඉන්නේ කියලා. ඉතින් ඒක ඇත්තටම අර මම මුලින්ම කියපු දේ අපි දැනගන්න ඕනේ අර අපිට තියෙනවා කියන ඉමෝෂන්ස් කියන හැඟීම් කියන දේවල් ඒ දේවල් සත්තුන්ටමත් ඒ විදිහට තියෙනවා කියන එක අපි පිළිගන්න දැන් කාලය ඇවිල්ලා. මොකද අපිට සෑහෙන පරීක්ෂණ වලින් අපි පෙන්නුම් කළා දින තියෙනවා ඒගොල්ලන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය සහ මොළයේ තියෙන රසායන ද්‍රව්‍යවල ක්‍රියාකාරීත්වය අනුව ඒගොල්ලන්ටත් හැඟීම් විඳින්න පුළුවන් කියලා. ඉතින් ඒ හැඟීම ඒගොල්ලෝ ප්‍රකාශ කරන විදිය තමයි ඒක. පුංචි අලෝ දකින්න ඇති දැන් එනන්දවාම කිව්වා මේ චර්ය රටා වෙනස් වෙන සාමාන්‍යයෙන් පිරිස දැන් අපේ ගෙදර සුරතල් සතෙක් ඉන්නවා නම් අපේ ගෙදර කට්ටිය අරගෙන තවත් අලුත් පිරිසක් ආවම ඒගොල්ලන්ගේ චර්ය රටාව ටිකක් වෙනස් වෙනවා හැසිරෙන විදිහ වෙනස් වෙනවා. පුංචි අලෝ දකින්න ඇති දැන් මෙතන අපි මේ වැඩසටහන කරගෙන යන හින්දා අපිත් එක ටිකක් කට්ටිය ඉන්නවා මේ ඔස්කා එහෙම මෙහෙන් දුවනවා. ඉතින් ඔස්කාගේ චර්ය රටාව පොඩ්ඩක් වෙනස් වෙලා තින්නේ අලුත් දෙයක් හින්දා නේද නන්දවාම. දැන් බලන්න මේ කවුද කට්ටිය වෙල්ලා ඉන්නේ කියලා ඒගොල්ලන් ආඳුනගෙන එයාගේ විදියට දැන් ඕකේ මනිත් පැත්ත වෙන්න පුළුවන් අයත් ඉන්නවා. දැන් ඕස්කා ඇත්තටම මේ හැමදාම මෙතනට කට්ටියෙන හින්දා එයා ගොඩක් අයට හුරුයි. ඔව්. ඒකේ තව සමහර කට්ටියක් සත්තු ඉන්නවා කවුරු හරි ආපු ගමන් ටග් ගාල ගිහලා කොහෙරි හැංගෙනවා. ගිහලා ඊට පස්සේ තමයි එන්නේ. ඉතින් ඇත්තටම දුල පුතාලට මේ හොඳම දේ තමයි තමුන්ගේ සුරතල් සතාව අනිත් අයට නෑ පුරුදු කරලා දීලා අඳුනගන්න ඊට ප්‍රස්තාව ලබා දෙන්නේ. ඒ වගේම තමයි ඒක පුළුවන් තරම් ඒගොල්ලන්ගේ පුංචි කාලේම කරන්න. එතකොට තමයි අපිට තියෙන මේ එකේ වැඩි දෙයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම එයාලාමයි දැන් සාමාන්‍යයෙන් මේ මොළවදී ඉඳලාම මේක පුහුණු කරන්න ඕනේ. ඒ පුහුණු කිරීම වලදී අර ගොඩක් වෙලාවට අපිට අර තමන්ගේ කමාන්ඩ් එකට වගේම ශබ්ද වලටත් හුරු කරන එක ගැටලුවක් වෙන්නේ නැහැ නේද සාමාන්‍ය සත්තුන් අපි? පරිසරය ඇහින ශබ්ද වලට මේ දේවල් පුංචි කාලේ ඉඳලා හුරු කරොත් අපිට ඒක ලොකු ගැටලුවක් නෙවෙයි තියාගන්න. ඔව් ඒක තමයි දැන් අර අපි මුලින් කතා කරා සමාජශීලී වෙන අවධියක් කියලා ප්‍රොෆෙෂනලයිසේෂන් කියන දේ ගැන කතා කරේ. කියන්නේ බල්ලොන් වෙනන් ඒක සාමාන්‍යයෙන් සති 6 ඉඳලා සති 14 තමයි උන්ම කාලේ. දැන් පූසොන් එකත් ඔච්චේම සති 4 ඉඳලා අපි කියන සති 9 වගේ කාලය තමයි හොඳම කාලේ. ඒ කාලවලදී ওই තියෙන විවිධාකාර දේවල් දෙකලම අපි නිරාවරණය කරනවා නම් ඒගොල්ලන්ට
එතන පරිසර හුනුවේක වැඩි. මෙරිවේ හොඳම කාලය. හැබැයි ඉතින් කුඩා කාලේ කියන්නේ සති 6 ඉඳලා මුල් මාස 6 8ට ඉතාමත්ම වැදගත්. ඒ කාලේ ඉබලම පරිසරයේ ශබ්දවලට විදාකාර මිනිස්සුන්ට තව සත්තුන්ට එක්ස්පෝස් කරන එකෙන් ඉතාමත් හොඳ සමාජශීලී සතෙක් හදාගන්න පුළුවන්. තවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ දැන් මේ අපි චාරයන් හටගෙන ගොඩක් දේවල් කතා කරා. මෙන්න මෙහෙම දෙයක් වුණා. දැන් ගොඩක් කරලා අපි අපේ සරතසත්කට ගොඩක් ආදරේ. ඒ ආදරෙත් එක්ක සමහර අය පුරුදු වෙලා තියෙනවා මේ එයාලා කැමති නැති දෙයක් කරනවා නම් ටිකක් සැරෙන් කතා කරන්න. එහෙම නැත්නම් මේ වැඩක් කොටුවක් තියාගෙන කතා කරන්න. ඒ දේවල් නිසා සමහරක් වෙලාවට චරය රටා වෙනස් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඔකේ එක දඬුවම් කරන ක්‍රමවේද. ඒ වගේ දේවල් වලින් ඒ කියන්නේ අහන සබෙක් බය කරන එක. ඇත්තටම මේ බය කිරීම කියන දේෙන් හොඳ ප්‍රතිඵලයක් ගන්න බෑ. ඒක පරිශ්‍රවල තොක්කු කරලා දෙන්නේ සතෙක් යම් කිසි දෙයක් ඉගෙන ගැනීම වේග අඩු වෙනවා අපි දඬුවම් පාවිච්චි කරනකොට. එතන මොකද හේතුව තමයි ප්‍රධාන වශයෙන්ම දඬුවමේ ස්වභාවය සහ ඒකේ තීව්‍රතාවය කියන දේ. ඒක අපිට හැම වෙලේම මෙයා කරගන්න බෑ. දැන් මේගොල්ලන් දඬුවම් ගන්නවා නම් අපි කියන්නේ වරදක් කළා තප්පර දෙකක් අතර දඬුවම් කරන්න කියලා අපිට කරගන්න බෑ. ඒකලා දඟලන දැනෙන ගන්නට කරන්න කියලා කියනවා. ඒකත් හැමෝටම කරගන්න බෑ. ඉතින් ඒ හින්දා දඬුවම් කිරීම සහ ඒ සැරවැර කිරීමෙන් බොහෝ විට වෙන්නේ සතා බය වෙන්නේ. උදාහරණයකට සතා උදේ කරපු වරදකට අපි හවස ගෙදර ඇවිල්ලා බයින්ද ගියොත් හරි කෝටුව පෙන්න යන්න ගියොත් එයා බලනවා මේ මොකදනේ මම මේ දවසන් බලන් හිටියන්ද උඹට බෙදර එන ගන්න ආපු ගාම මේ කෝටුවක් කරන් පස්සෙන් බයි. එතකොට එයා බය වෙනවා ඒ ගෙදර පරිසරයට සහ මේ ගෙදර මිනිස්සු ඔක්කොටම බය වෙනවා. එයා දන්නේ නැහැ මොකටද මේ කෝටුව ආරගෙන මනද කරන්න ලැස්තින්ද. රයිට්. ඉතින් ඒ හින්දා ඔය කාලය පිළිබඳ ගැටලුව තියෙනවා සහ අපි දෙන දඬුවමේ තීව්‍රතාවය කියන එක අතර ඉතාමත් විශාල සම්බන්ධයක් තියෙනවා. එහෙනම් දඬුවම් කිරීම කියන දේ පුළුවන් තරම් අපි නතර කරගන්න. ඒකට උත්තරය තමයි එයා හොඳ දෙයක් කරනකොට අපි ඒක රිවෝඩ් කරා. අපිට බලාපොරොත්තු වෙන චර රටාවන් එයා පෙන්නනවා නම් අපි එයාට කැම මොන අවදීද හරි ඔළුව අතගාලා හරි හොඳ බබා කියලා හරි ඒ විදිහට අපි රිවෝඩ් කරන්න ඕනේ. අපි ඒක පෙන්නුව ඔයගලන්ට පුහුණු වෙම් කරන මේ වීඩියෝ එකක් කරන ගමනුත් පෙන්නුවා. එහෙම එයාලා අපි කියන දේ කරනවා නම් එයාලට ඒකට රිවෝඩ් කරන්න කියලා. ඉතින් ওই විදිහට තමයි ඔයගොල්ලෝ හිතන්නේ නැති විදිහට ඔයගලගේ සුරදා සතුන්ගේ චරයාරතා වෙනස් වෙන්න පුළුවන් කුංචි ආරලනේ. අනේ නිසා කුංචි කාලේ ඉඳලා එයාලට හැමදේම පුරුදු කරන්න හැමෝම එකතු වෙලා ආදරේ කරන්න ගෙදර එක්කෙනෙක් විතරක් ආදරේ කරන්න නැතුව එතකොට ඔයාලට කවදා හරි දවසක ඒගොල්ලන්ගෙන් ඈත් වෙන්න උනොත් එයාලට ලොකු දුකක් දැනෙන එකක් නැහැ. මොකද අනිත් කට්ටිය ඉන්නේ නිසා. ඉතින් ওই විදිහට චරයාරතාවන් වෙනස් වෙලා ඉදීගෙන තමයි අපි අද කතා කරේ. ඉතින් මොනවාද අපි ඔයගලන්ගේ සුරතල් සත්‍යයලුව ගැන ගොඩක් දේවල් කතා කරා. Aplus Kids TV My Pet Program එකත් එක්ක ඔයාලා දාන රෝව හොස්පිටල් එකත් එක්ක එකතු වෙලා My Pet Program එකෙන් අපි හැමතිස්සෙම කතා කරන්නේ ඔයාලගේ සුරතල් සත්‍යයලුව කොයි විදිහටද බලාගන්නේ, එයාලට මොන වගේ ලෙඩ රෝගද හැදෙන්න පුළුවන්, ඒව කොහොමද අඳුරගන්නේ, ඒවට කොහොමද ප්‍රතිකාර කරන්නේ, මේ හැමදේම අපි ඔයගලොත් එක්ක කතා කරනවා. අපි පුංචි ඔයාලත් එක්ක හැමතිස්සෙම ඉන්න නිසා Aplus Kids TV අපි My Pet Program එකෙන් ඔයාලගේ සුරතල් සත්‍යයලුවත් ආදරෙන් බලාගන්න විදිහ ගැන ඔයාලට කියලා දෙනවා. ඉතින් තවත් දවසක මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් අරගෙන මං ඔයාලව හම්බෙන්න එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන.